ආරක්ෂක මාර්ගවල බය මොනතරම් අනාථ වෙලා තියෙනවද කියලා ඔබට නවත්තලා එයා සහ මම ආචාර ධර්ම වලට ගරු කරන කෙනෙක් ඔබ දන්නවා ඒ කියන්නේ මම මගේ ආසනයට ඕන කෙනෙක්ට එන්න පුළුවන් මට කියන්න ඕනෙත් නැහැ නැති වෙන්න නැත්නම් අපිට එක සාමික වැඩකට මම ආසනයකට යනවා නම් මම මම මගේ තියෙන මේ සැලැස්ම ඇත්තෙම අවංකවම කියනවා නම් අපිත් බලාපොරොත්තු නොවිච්ච ප්‍රතිඵලයක් තමයි ගිය වතාවේ ලැබුණේ ජනාධිපති වන්නේදී ඒක අපි පිළිගන්න වෙනවා ඉතින් ඒක මං හිතන්නේ අපේ ඡන්දදායකයෝ සමහරක් අය ලොකු සංකූල ව්‍යාකූලතාවයකට පත් වුණා ඒ ව්‍යාකූලත්වය මත සමහරු ඡන්ද පාවිච්චි කරන්න ගියේ නැහැ සමහරු අපේම කොටසක් කැඩී යාම මත වෙනස් වූ තීරණ ගත්තා ඉතින් නමුත් මේ වෙනකිට අපි ඒ සියලු දෙනා එකතු කරගෙන පක්ෂය නැවත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න ඕන කරන කටයුතු සිදු කරමින් ඉන්නවා අද කොළඹ දිස්ත්‍රික්කයේ මේ අපේක්ෂකින් සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙල සහ පොදු එකඟතාවයක් උඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගත්තා එතුමා ඉතාම ශක්තිමත් නායකත්වය දෙනවා පහුගිය දවස්වල අපි දැක්කා ඇල්පිටිය ප්‍රාදේශ සභා මේ මැතිවරණ කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දුන්නා ඒ වගේම ඉදිරි කාලයේදී සියලුම සමස්ත ලංකාව පුරා මොකද එතුමා හම්බන්තොටින් ඡන්දෙ ඉල්ලන්න අදහස් කරපු වෙලාවේ අනෙකුත් සියලුම පක්ෂයේ හැම දෙනාම එතුමාගෙන් දැඩි ඉල්ලීමක් කරා හම්බන්තොටට හිර වෙන්න නැතුව ඔබතුමා මුළු ලංකාවෙම හැම දිස්ත්‍රික්කයකම ඒ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දෙන්න කියලා ඒ ඉල්ලීම මත තමයි එතුමා හම්බන්තොටින් ඉවත් වෙලා මේ අවස්ථාවේදී ජාතික ලයිස්තුවට එන්න තීන්දුව කරේ තීරණය කරේ ඉතින් මේ 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 විදිහට මං හිතන්නේ එතුමා මුළු ලංකාවටම මේ නායකත්වයේ දේවි ඉදිරි කාලේ දැන් මේ මේ තියෙන සටනට ඇත්තටම උදව් දෙන්න පුළුවන් ජාතික සමහර කියන ජාතික ජනබලවේගයට තමයි බහුතර බලය දෙන්න ඕනේ මේ නෑ ඉතින් ජාතික ජනබලවේගයට බහුතර බලය ලබා දීලා තියෙනවනේ ඉතින් ඒක මං හිතන්නේ ඉදිරියටත් ඒ ආණ්ඩුව කරගෙන යන්න ඒ බලය ඔවුන්ගෙන් ගිලිහලා වෙන කෙනෙක්ට දෙන්න ඕනි කියන මතයක ඒ වගේ තැනක අපි නැහැ. නමුත් අමතක කරන්න එපා ජාතික ජනබල වේගයට 142ක් ලැබෙනකොට ඔවුන්ට විරුද්ධව 158ක් ජනතාව ඡන්දෙ දුන්නා. ඉතින් අපි ඒ 158 ඇතුලේ අපිත් ඉන්නවා. ඒ 158 තුල අපේ ශක්තිය ස්ථාවරත්වය තහවුරු කර ගැනීම තමයි මේ අවස්ථාවේදී අපි පක්ෂයක් හැටියට කටයුතු කරන්නේ. දැන් මේ පතාක යෝධයෝ ගෙදර නතර වෙච්ච එක ගැන මොකද හිතන්නේ? නෑ මං හිතන්නේ මේක ජනතාව නව මේ ඡන්ද ව්‍යාපාරයක් නව දේශපාලනයක් අලුත් පාලනයක් බලාපොරොත්තු වෙන බව පැහැදිලිව පෙන්눔 කරා මේ වතාවේ. ඉතින් මං හිතන්නේ අපි පොහට්ටුවත් අලුත් වෙලා අලුත් ගමනක් යන්න මං හිතන්නේ මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. අලුතෙන් ශක්තිමත් අලුත් ගමනක් අලුත් විදිහට අලුත් චින්තනයක් යටතේ අපේ ප්‍රතිපත්ති ගරුකව අලුත් ගමනක් යන්න කටයුතු කරනවා. ලේකම්තුමා මේ පහුගිය දවසේ ජනාධිපති වැඩ වර්තමාන අනුරුද්ධසනායක මහත්තයා ඔය කියන කාරණා සම්බන්ධයෙන් කිව්වේ කට්ටිය මේ විශ්‍රාම ගියා කිව්වේ එක්ක මැරුණා. එහෙම නැත්නම් එහෙම කියන කතාව තමයි කිව්වේ.
ඒක අලුත් සංස්කෘතියක් මේකම ඇති වුණා කියන කතාවක් නෙවෙයි ඔබතුමා එක ගැයිදී කතාව. නෑ ඉතින් ජනතාව පෙන්눔 කළා දීලා තියෙනවා මේ අලුත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය. ඒ ඒ ජනතා තීරණයට ගරු කරන්න ඕන දේශපාලන පක්ෂයක් හැටියට අපි ඒ අනුව වෙනස් විය යුතුයි. ජනතාවගේ ඉල්ලීම අනුව ජනතා මතය අනුව වෙනස් නොවන දේශපාලන පක්ෂ රටේ පවතින්නේ නැහැ. නමුත් අපි ඒ වැනි දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි හැම විටම ජනතා මතයට ගරු කළා ජනතාවගේ අවශ්‍යතාවය අනුව ඉදිරි ගමන් මඟ රටේ අවශ්‍යතාවය අනුව හදා ගන්න පක්ෂයක්. අපි ඒ දේ මං හිතන්නේ හොඳින් තේරුම් අරන් තියෙනවා. ඒ තේරුම් ගැනීම තුළ අපේ ඉදිරි ගමන ශක්තිමත්ව අලුත් සංකල්ප මත අපේ ප්‍රතිපත්ති මුල් කරගෙන නව සංකල්ප මත නව ගමනක් යන්න අවශ්‍ය කටයුතු අපි කරමින් ඉන්නවා. නෑ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අපි කිසිදු සාකච්ඡාවක් තිබුණේ නෑ. මොකද අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවස්ථාවේ පත් කරපු එකට එතුමා අපේ පක්ෂයට කරපු හොඳම කළගුණ සැලකීම අපි දැක්කා. අපේ පක්ෂය විනාශ කරන්න එතුමා උත්සාහ කරා. ඉතින් ඒ නිසා අපි එතුමා සමග ඉදිරියේදී දේශපාලන ගනුදෙනුවක් කරන්න අදහසක් නැහැ පක්ෂයක් හැටියට. ඔබතුමා හිතන විදිහට ඉදිරි වසර කීපය සඳහා එතුමා කාලබෝම්බ කීපයක් අමුණලා ගියා කියලා හිතනවාද? එතුමා 2015 දී අමුණපු කාලබෝම්බේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 2022 දී පත් වුණේ. ඒක අන්තිමට ආනන්ද කුමාර් දිසානායක මැතිතුමත් ජනාධිපති වීමට ප්‍රථම රැස්වීමකදී පැහැදිලිව කිව්වා. ඉතින් දැනටත් විවිධ කාලබොම්බ අතුරලා ඇති. මොකද රටට ආදරේ නැති මිනිස්සු දේශපාලනට ආවහම කරන්නේ තමන්ගේ දේශපාලන අනාගතය රැකගන්න ඕන කරන කටයුතු කරනවා මිසක් රට වෙනුවෙන් කටයුතු කරන්නේ. අපි මේ රටේ පහුගිය කාලය තුල අත්දැකීම් තියෙනවා. රට වෙනුවෙන් කටයුතු කරපු නායකයින් සහ තමුන්ගේ බලය වෙනුවෙන් කටයුතු කරපු නායකයින්. ඉතින් තමුන්ගේ බලය වෙනුවෙන් කටයුතු කරන නායකයින්ට බලයට එන්න උදව් කිරීම මත අපේ පක්ෂයට වෙච්ච හානියත් අපි දැක්කා. ඉතින් මේ සියලු දේන් අපි හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. නමුත් රාජපක්ෂවරු කවදාවත් තමන්ගේ බලය වෙනුවෙන් දේශපාලනය කරේ නැහැ, රට වෙනුවෙන් දේශපාලනය කරේ. ඒක ජනතාව නොබෝ කලකින් තේරුම් ගනී. ඒ වගේම මේ රට වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා අනුර කුමාර් දිසානායක ගරු ජනාධිපතිතුමත් තමන්ගේ බලය වෙනුවෙන් නැතුව රට වෙනුවෙන් දේශපාලනය කරන නායකයෙක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. මැතිවරණ ප්‍රචාරක වැඩසටහන කොහොමද? ප්‍රචාරක දෙවන්ත රැලි නවත්වනවද නැත්නම් මොකද්ද සැලස රැලි පව සම්බන්ධයෙන්? ඒ සම්බන්ධයෙන් උත් අපි මේ වෙන විට නිශ්චිත තීරණයක් අරගෙන නැහැ. අපි දැනට කුඩා රැස්වීම් පවත්වගෙන යනවා. ඉදිරි කාලයේදී මොකද මේ තියෙන කාලගුණ තත්ත්වයක් එක්ක දැවැන්ත රැලියක් සංවිධානය කරන්න තියා හිතන්නවත් බැරි තත්ත්වයක රට තියෙන්නේ. අපි ඉදිරි කාලයේදී කාලගුණ සැලකිල්ලට ගන්න වෙනවා. ඒ වගේම රටේ ඇතිවෙන ප්‍රවණතාවයන් සැලකිල්ලටගෙන ඒ අනුව අපේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කරනවා. අද අපි අපේක්ෂක සිල දෙනාම එකතු වෙලා අපේ මැතිවරණ සැලසුම ගැන කතා කළා. ඉතින් මම හැමදාමත් කියන වගේ මේ අනුර කුමාර් දිසානායක ජනාධිපතිතුමා මේ ජනාධිපති පදවියට පත් වුණේ මාළිමාවට ඡන්දය ලැබුණේ විශේෂයෙන්ම ජනතාව තුළ ද්වේෂය වපුරලා මේ සියලුම පාලකයෝ හොරු 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 කියලා. ඉතින් එහෙමනම් දැන් එතුමා පත් වුණා. එතුමා දැන් හොරු අල්ලන්න ඕනේ. නමුත් මම හිතනවා දැනටමත් මාළිමාවට ඡන්දය දුන්න අයගේ යම්කිසි පසුබෑමක් ඇති වෙලා තියෙනවා. මොකද ද්වේෂයෙන් ඡන්දය දුන්න අයට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා ඉක්මන් ප්‍රතිඵල. ඒකෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබිල් නැත්නම් ඔවුන් යම්කිසි පසුබෑමකට ලක් වෙනවා. ඉතින් මම අර මිතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්ත වශයෙන්ම අපි පාර්ලිමේන්තුවට යන්න ඕනේ රටට අහිතකර යම්කිසි දෙයක් වෙනවා නම්, ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවා නම්, බුද්ධ ශාසනය දෙන ප්‍රමුඛස්ථානය නැති කරනවා නම්, රටේ ඒකීය භාවයට තර්ජනයක් වෙනවා නම්, අන්න ඒක වළක්වන්නට තමයි අපි පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් අපි හඬන් නගන්න ඕනේ. ඉතින් මාළිමාවට ඡන්දය දුන්න අයටත්
mama kiyanne Pohottu Chandrasekara kohomath deyi ayatath man kiyanne metivarna prakashe Anuradha Kumara Disanayake metthumage metivarna prakashe tiyenawa 2015 vyavasthawa kriyaathmaka nangwanna kala eka tiyena pradhanama nirdesha deka thamai Lal Vijayanayake saha me agamathiniya hitapu Harney Amrasurya methiniya hitapu e committee pradhanama nirdesha deka thamai rate ekibhavaye nawathila rata federal kirima saha rata anagimika rajya bawata patikimi. Ethe eka walakmanna nan athawashayenma api parliamentaye tulata yanna one. Ekata desha hitaisi rata gena aadare thiyena ranawiruwanta gaurawa dakwana saha saasana ladi siludenagema chanda mewara pohottuwa labei kiyala api hitanawa. Den kolamba dinanna mokada salasma kiyuwe naha ne obathuma. Dan selesaimata ma ithi api dan boho aya honda kandayamak kiyunawa 21 denama ithama hondai etakota seles api dakala purudu munu naha ne oh ithin eka thamai ithin dakala purudu munu thamai e wela athule thiyuna loku potential ekak loku vibhavayak thiyuna aya ithin aniwaryenma inna ugat buddhimat pamanak hariyanne naha parliamentaryen ugat buddhimat saha desha hitaisi yawenna one naththa ratata aadaye nathi aya කොච්චර බුද්ධිමත් වුණත් කොච්චර උගත් වුණත් ඒක අයිකින් කිසි වැඩක් නැහැ. ඉතින් අපිට අපේ ඉන්න 21 දෙනාම ඇත්ත වශයෙන්ම උගත් සහ බුද්ධිමත් වගේම රටට ආදරය අය. ඉතින් අපේ සැලසුම තමයි මෙවර පොහොට්ටුවේ ඡන්දය නොදුන්න අයව ඡන්දයට නැවතර ගැනීම සහ ඇත්ත වශයෙන්ම වෙනත් පක්ෂවලට දීපු අය අද කලකිරලා ඉන්නවා මේ ටික දවසට ඒ අයව නැවත ඒක රාශී කිරීම. මේ ගමන ජාති මාමකත්වයේ විකුණලා ඉතින් ඔය බොහෝ අය කියනවා ඒක විලාසිතාව බවට පත් වෙලා කියලා කියන තියෙන ජාති මාමකත්වයේ ඇත්ත වශයෙන්ම අපේ රටට මේ වගේ දෙයක් උනේ ජාති මාමකත්වයක් නැති නිසා තමයි. ඉතින් ජාති මාමකත්වය තියෙනවා නම් අද මේ වගේ ප්‍රතිඵලයක් අපිට එන්නේ නැහැ. අලුත් නායකත්වයක් කතා කරලා. අද දීප දිස්ත්‍රික් රැස්වීම පමණයි. මම හිතන්නේ පක්ෂයක් විදියට මේ අලුත් මුහුණු අර 225 වෙනස් කරන්න කියපු තැන අලුත් මුහුණු ටික ඇවිල්ලා තිනවා. දැන් මේ අද මොකද කිව්වේ? අද අපි 21 දෙනාම කැඳෙව්වා අපේ කණ්ඩායම් නායකතුමා. ඉතින් අපිට ඉදිරි කටයුතු කරන්න ඕන ආකාරය ගැන කතා කරලා විස්තර ලබා දුන්නා. අපි සාමූහික කණ්ඩායමක් විදිහට අපි ඉදිරි මැතිවරණයට සහභාගී වෙන හැටි තමයි සාකච්ඡා. අලුත් මොහොන අපි දැක්ක සමහර වෙලාවට සමාජ ජාලවල සටහන් කරලා තියෙනවා අයියෝ මාලිමාවෙන් ආවනම් ඡන්ද දෙන්න තිබ්බා එහෙම කියලා. මොකද හිතන්නේ ඒ ගැන? නෑ ඒ ගැන අපි ඇත්තට කලබල වෙන්න ඕනේ නෑ. මොකද මාලිමාවට රැල්ලටනේ ගියේ. ඉතින් ඒ වෙලාවේ වෙනසක් කරන්න ඕනේ කියලා හිතපු නිසා මාලිමාවට මිනිස්සු ඡන්දය දුන්නා. නමුත් මාලිමාවට ඡන්දය දීලා බලාපොරොත්තු වෙච්ච දේ දැන් වෙන්නේ නෑ කියන එක මිනිස්සුන්ට අවබෝධ වෙනකොට ඉදිරි මහමැතිවරණයේදී ඒ තත්ත්වය වෙනස් වෙනවා. මං හිතන්නේ 225ම ඒ තත්වයට පත් ඒ පාර්ලිමේන්තුවට පත් කළා යවන්න තරම් අපේ රටේ ඉන්න ඡන්දදායකයෝ ඒ තරම්ම බුද්ධිමත් නැහැ කියලා බුද්ධිමත්ව නැහැයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඇත්තටම අපි කොළඹ විදිහට අපි පහුගිය කාලේ අපේ පක්ෂය විසින් පත් කරලා එවපු ඇමති මැතිවරුන්ගෙන් වෙච්ච නැති කොටසක් මේ කොළඹ තියෙනවා. ඒක හැමෝම අවබෝධ කරගත යුතු කරුණක්. මොකද අපි ගෙන්ගෙට ගිහිල්ලා එතුමන්ව දිනවන්න කියලා අපි මිනිස්සුන්ට ආයාචනය කරා. නමුත් ඒගොල්ලෝ දිනුවට පස්සේ අපේ ඇතැම් පුද්ගලයෝ අපෙන් ගිය ඒගොල්ලෝ මේ කොළඹ ජනතාවගේ ප්‍රශ්න ගැන ඇත්තටම බැලුවේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පෞද්ගලික වාසිය තකා විතරයි වැඩ කරේ. ඉතින් ඒ නිසා ඒකට ප්‍රතිචාර අද ලබා දීලා ඒගොල්ලන්ට මං හිතන්නේ වෙනත් පක්ෂවලට ගිහිල්ලා තැනක් ලැබිලා නැති තැනනේ තියෙන්නේ. ඉතින් මේකෙදී අපි විශේෂයෙන්ම සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. මොකද්ද කිව්වොත් ඒකේ ප්‍රධානම දේ තමයි මේ තරුණ පිරිසගේ විරකියාව. අනිත් එක තමයි මේ අයගේ අධ්‍යාපන මට්ටම. දැන් පුරුදු වෙලා තියෙන්නේ මේ අයව පාසලෙන් අයින් වෙනකොටම ත්‍රීවිල් එකක් අරගෙන ඒගොල්ලන්ව ඒ ත්‍රීවිල් රස්සාවට යොමු කරන්න. එහෙම නෙවෙයි අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ තරුණ පරම්පරාව පාසල් වලින්
aing wena awasawedi e ayage idiri gamana sandaha wedapiliwalak api sakas karanno ne. Iti ekata api parlimentuwata vipakshayen hari gihilla api janadhipathitumata e gana bala karala me palpatwala jeevath wena me nivasayak nathi සියලු දෙනාගෙම මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියන එක තමයි මගේ නම් පරමාර්ථය සහ ඉල්ලීම. ඒ නිසා අපි කොළඹින් අපි මේ 15 මේ මොකද මේ කොළඹට තමයි මේ ප්‍රශ්නේ වැඩිපුරම තියෙන්නේ. දැනට පවතින මේ හැම ප්‍රශ්නයකටම මේ මිත්‍රෙක් පච්චෙච්චි නැති ආයෙකින් ලැබිච්ච නැති පිළිතුරක් ඇත්තටම මේ අපේ 21 දෙනාගෙන් පත් වෙලා එන කීප දෙනාගෙන් හරි කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් එහිදී මම කාන්තාවක් විදිහට මම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. You're watching the Life Traveler Channel.